අයිබොන් යහපත් වූ වාසනාවන්ත වූ ජයග්‍රහයි කාලසීමා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඉතින් මේ සුපුරුදු වැඩසටහන් මාලාවට ඉතාමත් සුවිශේෂී වූ වැඩසටහනක් රැගෙන තම එක් කරමින් තමයි අද ඔබ සමග සම්බන්ධ වෙන්නේ මේක ගොඩක් ඉල්ලීම් ලැබුණා ඔබගෙනුත් මම දැක්ක රාජගස්ත්‍රි නිර්වාණමයි Facebook පිටරම් මැසේජ් කරලා තිබ්බා ඉතින් ඒ ඉල්ලීම් සලකා බලමින් සහ මේ ඉතාමත් වැදගත් වූ සාමාන්‍ය ඍජුවම අපේ ජීවිතයකට බලපෑමක් ඇති කර හැකි ग्रह चलित हेतु गेनम मे सेनसुर ग्रहया शनि ग्रहयागे वक्रवीम वक्रभाव पत्वीम गेन कारण पोड कुबे लग्न ओन कोहमद मे बलपान आकार कथाकर मे अने मे ग्रह वक्रवेनोगा आपस गमन किरी मे विद्यावत मे सौरग्रह मंडले हिम ग्रह आपस आहलती नहने यदि मे तर्क हेतु गुड़ाकाय मे ज्योतिष තල මිත්‍යාව කියලා පෙන්වන්න උත්සාහ කර නමුත් නැහැ. අපි විද්‍යාතුල ඉගෙන ගන්නවා සාපේක්ෂ චලිතය කියලා දෙයක්. ඉතින් මේ අපි ඉන්නේ පෘථිවියේ. අපි ඉන්න තැන අනුව තමයි මේ ග්‍රහ පීඨීම් අපි ගණනය කරන්නේ. එතකොට ඔබ උපන් ස්ථානය බලන්න එක. උපන් ස්ථානය ඉඳලා ඒ එතන ඉඳලා කොහොමද ඒක කේන්ද්‍ර කරගනිමින් ග්‍රහය හිටියේ කියලා. එහෙනම් සාපේක්ෂව ග්‍රහ හිටු කරන නිසා වෙන්න. එහෙනම් දැන් මේ පෘථිවියත් ගමනක් යනවා. අනිත් ග්‍රහයත් ගමනක් යනවා. එතකොට මේ තැන්වලදී පෘථිවිය ගමන් කරන කක්ෂය සහ ගමන් මාර්ගය දුරයි වෙනත් ග්‍රහයන් ගමන් මාර්ගය දුරයි වෙනස් වෙනවා. ඒතර වෙනස් වෙද්දී සමහර කට ඒ ස්ථාන ඉඳලා අංශ ගාන ඒ ආවටියක් පෘථිවිය වේගින් ගමන් කරද්දි හිමින් ගමන් කරන ග්‍රහය සමහරක් වෙලාවට පොඩ්ඩක් පැන වෙනස් වෙනවා. නෝකට ඔය වගේ සරල කතා මේක මෙහෙම දීර්ඝ වශයෙන් තේරුම් ගන්න නැතුව මේක 100ට 100ක් පැහැදිලි කරන්න බෑ. ඉතින් ඒක නිසා මේක පැහැදිලි කරන්න ගියොත් පැය ගාණක් යනවා. අර කීප දෙනෙක් ප්‍රශ්න කරලා තිබෙන දේ මම මෙහෙම කෙටියෙන් හරි කිව්වේ. ඒක ගොඩක් දිනකට වැදගත් නැහැ. අපිට වැදගත් වෙන්නේ මේ වෙන දේනේ. ඉතින් මේ විද්‍යාත්මකව මේ දේ වෙන්නේ කොහොමද කියලා කාට හරි දැනගන්න ඕන නම් රාගශ්‍රී නිර්වාණ මගේ Facebook එකේ message අදා දෙන්න. මම ඒක දීර්ඝ විස්තරයක් ඔබට කරන්න ලෑස්ති. අපි මේක මෙතනින් නවත්ලා අපි යන් අද වැඩසටහන. ඉතින් මේ ජුනි මාසේ 17 18 අතර දවසේ තමයි 17 තමා මේ සෙනසුරු ග්‍රහය වක්‍ර භාවයට පත් වෙන මේක නොවැම්බර් මාසේ 4 වෙනිදා දක්වාම කුම්භ රාශිය තුල මේ වක්‍ර ගමනේ මේ ශනි ග්‍රහය ගමන් කරනවා. රාහුගේ නැකතකදී තමා මේ වක්‍ර භාවයට පැමිණෙන්නේ. ඉතින් මේ වක්‍ර භාවයට පැමිණීම කොහොම වේවිද ඔබට කොහොම බලපාවිද කියලා අපි කතා කරන්න යන්නේ රාශි චක්‍රයේ 9 වෙනි රාශිය ලග්න අධිපති ගුරු ග්‍රහයවත් බ්‍රහස්පති ග්‍රහය වූ ධනු ලග්න හිමියන්ට මේ தත්ත්වය කොහොම වේවිද මේ සෙනසුරු වක්‍ර ගමන කියලා කතා කරන්න. ඉතින් මුලින්ම කතා කරොත් ඔන්න ඒ රාජ්‍යක අවුරුදු 7ම රජ රාජ්‍යයක් ගිවලා ඉවර කරා ජනවාරි මාසේ. ඔන්න ඒ රාජ්‍යකෙ මිදිලා සෙනසුරු ඔබගේ තුන්වෙනි භවයේ ගමන් කරද්දී තමයි මෙන්න මේ වක්‍ර භාවයට පැමිණෙන්නේ. ඉතින් මේ తత్వය කොහොම වේවිද අපි ඉස්සලාම කතා කරමු. ඔබගේ ආදායම් මාර්ග රැකියාක්ෂා ධනය කියන කාරණා තුළ ව්‍යාපාර තුළ කොහොම බලපාවිද කියන එක නැත්නම් කතා කරොත් මේ කාල සීමාව තුළ තරමක් දුරට ධනු ලග්න හිමියන්ට අර පහුගිය කාල සීමාවට සාපේක්ෂව තරමක් දුරට මේ ධන හානි ටිකක් සිද්ධ වෙන ඉඩකඩ පවතිනවා. හැබැයි මේ ඔබ විහිං කරගන්න දේවල්. ඒ නිසා මේ දේ ප්‍රබල වශයෙන් ඔබ වෙනස් කරගැනීමේ හැකියාව පවතින නිසා මේ කියන දේ හොඳට ඇහුම්කන් දෙන්න. මේක මම පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මේ ග්‍රහ පිහිටීම සහ ඔබගේ ජීවිතය ගලපා ගන්නා ආකාරය. මේ තැන්වල ඔබට ග්‍රහ මේ ධන හානියක් සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ මොකක්ද හේතුව? ඔබගේ නොසලකිල්ල. යම්කිසි ආකාරයකින් ඔබ ඔන්න මම උදාහරණයක් කියන ඔබ කරන රැකියාව කරන ස්ථානය තුළ ඔබගේ වැඩ කටයුතු ඔබගේ අර නොසලකිලිමත් භාවය නිසා ඒ ආයතනයට පාඩුවක් සිද්ධ වෙන්න තියෙනවා. අන්න ඒක ගෙවන්න. නැත්තම් ආයතනයේ සතු මොකක් හරි දෙයක් කැඩී බිඳී යන්න ඉඩ තියෙනවා. ඒකට ගෙවන්න වෙනවා. නැත්තම් ඔබ වෙළඳාම කරනගෙන ඉන්න ඔබ හරියට බලන්නේ ඔන්න ඔබ මේ ස්ටොක්ස් දාලා තියෙන තැන වැස්සට හරි මොනවා හරි වෙලා තෙමෙනවා. නැත්තම් අර ඔබේ නොසලකිල්ලෙන් හින්දා ये देवाल नहीं वगैरह में सुर शत्रु बी पवा मे काल से मतलब धन लग्न मीन पुड बल पान थिंग एक हेतु कोट गेन मे देवाल थिंग विनस्करण पड़ा तम सेलकिंग खटेद करो समय मे पुड सेलकिंग खटेद करो मे देवाल महालकु देवाल एक मे कि वेड़ीपुर हईलैट कल पिंद हेतु वबड़ मे देव हेंगे नोन मे देवे पहुगी काल से मतलब तब्बे මේ රැකියාවතුල කටයුතු කිරිල්ල එතරම් ඌමනාවෙන් නෙවෙයි කටයුතු කරේ. ඔබ පොඩ්ඩක් රැකියාවට ඌමනාවෙන් තොරව කටයුතු කරන් ගියා. ඉතින් මේ ඉදිරි කාලෙදිත් ඔබ එහෙම හැසිරුණොත් ඔබට යම්කිසි ආකාරයකින් ඔය රැකියාව අහිමි වෙන්න පවා ඉඩ තියෙනවා. විශේෂයෙන් සමහරකට ඔබ වෙනත් කාරණා එක්ක ගද්දී ඔබට නීතිමය ගැටලු පවා ඔබට ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තියෙනවා. නීතිමය ගැටලු ප්‍රශ්න කියන්නේ මේ හොර සතුරු මකර හොරකම් කිරිල්ලක් වංචාවක් පිළිබඳ නෙමෙයි.
සමහරක් වෙලාවට ඔබගේ නොසැලකිල්ලසින්ද සිද්ධ වෙච්ච දෙයක් උදෙසා පොඩ්ඩක් නීතිමය ගැටලුකාරී තත්ත්වයන් ඇත් වෙන ඉඩ තියෙනවා. සමහරක් වෙලාවට දඩ වන්දි වගේ ගෙවන්නත් ඉඩ කඩ පවතිනවා. ඒ තව පැත්තෙන් ගත්තහම ඔබට ලැබෙන්න තියෙන ඔබේම ධනය තරමක් වෙලාවට නොලැබෙන්න ඒවා ඔබට ඒ වෙලාවට අවශ්‍ය වෙලාවට අවශ්‍ය මොහොතේ ලබාගෙන නොහැකි වෙන්න හේතු කාරණාත් යෙදෙන කාලයක් මේ කාලේ. හැබැයි මේ දේවල් ඔක්කොම ඔබ හරියාකාර ඔබගේ කටයුතු කර ඔය ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඒක නිසා ඉතා සැලකිල්ලෙන් කටයුතු කරන්න පෙළඹෙන්න ඕන ධනු ලග්න හිමියෝ මේ කාල සීමාව තුළ කල්පනාකාරීව බුද්ධියෙන් සහ උමමාන උමනාවෙන් උනන්දුවෙන් කටයුතු කරොත් මේ තත්ත්වයන් සියල්ල මග හැරව ගන්න පුළුවන් මනස පුළුවන් තරම් යහපත් ලෙස පවත්වා ගන්න උත්සාහ කරන්න ඔබ. ඒත් එක්කම තවත් සුවිශේෂී වූ කාරණාවක් කියන දේනවා මේ කාල සීමාව තුළ ඔබට මේ රැකියා ස්ථානයේ යම් ක්‍රියාකාරී පොඩි වෙනස් වීමක් සිදුවිය හැකි ඔබ ව්‍යාපාරික ස්ථානයක් හෝ යම් ක්‍රියාකාරී පවත්වා ගන්න නම් ස්ථානයේ මාරුවක් සිදුවීමේ ප්‍රබල හැකියාවක් දළු ලග්න හිමියන්ට මේ කාල සීමාව තුළ පෙන්වුම් කරනවා. ඔබ වශයෙන් ඔබ මේ රැකියාව කරන තැන ඔබ ඉන්න මේසේ පුටුව පහෝ මාරු වෙන්න ඉඩ කඩක් පවතිනවා. ඒක සමහරවිට මේක තනතුරු ලාභයක් දක්වා පවත්වා ගන්න යන්නත් පුළුවන්. හැබැයි අර මුලින් කියපු දේට ඔබ කටයුතු කරොත් ඒ වරද්දවා ගත්තොත් ඉතින් කවදාවත් ප්‍රොමෝෂන් එකක් නම් හම්බෙන්නේ නැහැ. තත්ත්වයෙන් පහලට යමක් ඇති වුණොත් මිසක් ඒක නිසා සැලකිලිමත් වෙන්න පුළුවන් නම් මේ කාල සීමාව තුළ ඔබ කල්පනාකාරී වැඩ කරත් ඔබට ඇත්තටම එහෙම අනිවාර්යයෙන්ම තනතුරු ලාභයක් බලාපොරොත්තු විය හැකියි. මොකද රැකියාව කියන වෙනසක් ඇති කරන්න පුළුවන්. ඒක කඩා වැටීමක්ද ඉහළට යෑමක්ද කියන එක ඔබ තීන්දුවක තීරණය කරන්න ඕන. ඔබගේ ක්‍රියාකලාප අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ධනය කියන කාරණා තුළ ගත්තොත් නම් මහා ලොකුවට ඔබට මේ කාල සීමාව තුළ ධනය අඩුවීමක් ධනය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් මුදල් අගහිඟම් නම් මහා ලොකුවට ඇතිවීමක් නැහැ. හැබැයි මෙහෙමයි පහුගිය කාලේ සාපේක්ෂව තරමද්දුරට ඒක අඩුවීමක් වුණත් ඒක ඔබට එච්චර ලොකුවට දැනෙන්නේ නැහැ. හේතුව ඔබ තුළ තැම්පත් ධනයක් තරමද්දුරට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඔබ පහුගිය කාලයට වඩා සාපේක්ෂව පොඩක් වියහිදම් පස ඒක ඔබ හිතාමතා නොකරත් ඔබගේ පොඩ්ඩක් වියහිදම් පස පාලනයක් සිද්ධ වෙනවා. ඒක යහපත් තත්ත්වය. ඒ පාලනය තුළින් පාලනය නිසාම ඔබට මේ ඔබට අවශ්‍ය කරන ආකාරයට මේ කාල සීමාව තුළ මේ විශේෂයෙන් මේ මාස පහක ආසන්න කාලෙන් මේ තත්ත්වය පවතින්නේ. ඒ තත්ත්වය තුළ ඔබට පවත්වා ගන්න හැකි පවත්වාන යා හැකි ඒ ධනය කියන කාරණා තුළ. හැබැයි මේ රැකිරක්ෂා කරන ස්ථාන තුළ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඔය ඉහළ නිලධාරීන්ට හෝ නැත්නම් ඔය ඔබගේ කාට හරි මේ රැකියා කරන ස්ථානය අයට විරුද්ධ ඔය එක එක වැඩ කටයුතු කරන්න ඔබ ටිකක් පෙළඹෙනවා මේ කාල සීමාව තුළ. කට්ටිය එක්කාසු කරන්න උද්ඝෝෂණ කරන්න ඒ වගේ දේවල් තුළට කට්ටිය එක්කාසු කිරීම තම සමහරකට ඔකට බොහෝ වෙනයත් අය තමයි පොළඹවන්නේ. නමුත් අන්තිමට වැරදිකාරය වෙන්නේ ඔබ. ඒක නිසාවෙන් ඒව මුලසුන අරන් කටයුතු කරන්නවත් යන්න එපා. උපරිම හැම වෙලාවෙම ඒවා මගේ හැරලා ඉන්න උත්සාහ කරන තරම දරුණු ලග්න හිමියන්ට යහපත් මේ කාල සීමාව තුළ. ඒකයි මම කියන්නේ විහිින් දා ගන්න ලෙඩ හැරුණකොට වෙනත් අමුතුවෙන් ප්‍රශ්න කරදර එන්නේ නැහැ. මේ වැඩිපුර මේ ගැටළු සහගත දේවල් මම වැඩිපුර කතා කරන්නේ මේ ඔබට අසුබයි කියන්නේ නෙමෙයි. 75%ක් විතර ඔබට සුබ කාලයක් කියන්නේ මේ 25%ක අසුබ දේ වැඩිපුර පෙන්වන්න උත්සාහ කරන්නේ. ඒ දේවල් තුළ ඔබට හොඳට ඔබගේ මනස සූදානම් කරලා ඒ දේවල් වලින් වැළකී හිටියොත් ඒ 25% ඔබ යහපත් ලෙස ගත කළොත් ඔබට මේ කාල සීමාව තුළ අතිශයම යහපත් කාලයක් කරගන්න හැකියාව තියෙනවා. හැබැයි මේ විටෙන් විට අලුත් අලුත් දේවල් කරන්න හිතන නැත්නම් පහුගිය කාල සීමාව තුළ අතහැරලා දාපු ව්‍යාපාරයක් රැකියාවක් මොකක් හරි ආදායම් මාර්ගයක් නැවත ආරම්භ කරන්න හිතන කාලයක්. නමුත් මේවා දවසින් දවස කල්ෙදමීම තමයි ඔබ තුළ දින වරද. මොකද ඔබට මේ ලැබ හැකියාව දෙන තව දෙයක් මේ හොඳට හම්බ කරන්න පුළුවන් කාලයක් මේක වෙන්නේ. ඒ ගැන කතා දෙකක් නැහැ. නමුත් ඒ ලැබෙන දේ ලැබෙන්න තියෙන ප්‍රමාණයට අඩු වෙන්නේ ඔබගේ උනන්දුවක් උත්සාහයක් නැතිකම නිසා. ඒක හොඳටම කල්පනාකාරී වෙන්නම ඕන මේ දරු ලග්න හිමියෝ මේ කාල සීමාව තුළ. නැත්තම් මට හරියන්නේ නැහැ කිය කිය ඔය මේ වෙලාව හොඳ නැහැ උඩ බලන් හිටත් කොහොමත්ම හරියන්නේ නැහැ. නමුත් මේ වෙලාවේ ඔබට ඔබගේ දෛවයට අභියෝග කිරීමේ ප්‍රබල හැකියාවක් තියෙනවා. ඒක නිසා මේ කාල සීමාව තුළ මේ తాවකාලිකයි මේ తত্ত্বය. නමුත් වැටෙන්න යන්න එපා. ඇයි මේ කාලෙත් අපි වැටෙන්නේ? හැකියාව තියෙනවනේ. ඒක නිසා උත්සාහය වැඩි කරගන්න ඔබ සැලසුම් කරන දේවල් ක්‍රියාවට නංගන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ කාල සීමාව තුළ ඔබට මේ ඔබගේ පවුලින් වුණත් මේක ලැබෙන සහාය මදිකමකුත් තියෙනවා. ඉතින් නමුත් මේකනේ ඇත්ත කතාව. කවුරු අපිට සහාය නොදක්වත් කවුරු අපිට බාධා කළත් අසාර්ථක අපි නම් මොකද්ද වෙන්නේ? අසාර්ථක අපිනේ. හේතුව කාටවත් ඇඟිලි දික් කරා කියලා ඒක සාධාරණීකරණය වෙන්නේ නැහැ. එහෙනම් තමන්ගේ අසාර්ථක භාවයට තමා තමා කිය යුත්තා. ඒ නිසා ඒක හොඳට කල්පනාවෙන් කටයුතු කරා යන්න. ඒ වගේම රැකියා කරන ස්ථානය තුළ පුංචි පුංචි අඩදරබරකම් ඇති වෙන ඉඩකඩ පවතිනවා. ඒ තත්ත්වයන් තුළ වැළකීන්න උත්සාහ කරන්න. විශේෂයෙන්ම මේ වෙලාවේ කාන්තා පාර්ශ්වයෙන් ඔබට යම්කිසි ආකාරයේ හානිදායක දෙයක් වෙන්න
ඉඩකඩ වැඩි එතකොට ඔබේ නමට කැලලක් වෙන්නත් එක ඉඩකඩ තියෙනවා ඒවා ඔබ ලොකු ප්‍රශ්න මැදි මැදි කරන්නත් හේතුවක් වෙන කාන්තාවක් ගැන පොඩ්ඩක් සැලකිලිමත් විය යුතුයි ඒ නිසා ඕනට වඩා ඕනෑම කෙනෙක් විශ්වාස කරන්න යන්න එපා මේ කාල සීමා තුළ ඔබ ඔබ කෙරෙහි පවනක් විශ්වාසය තබාගෙන අනිත් අය ගැන කල්පනාවෙන් කටයුතු කරන කාටවත් කවවත් මේ හැමෝම බැහැර කරන්න කියලාත් නෙමෙයි මේ කියන්නේ මේ කියන්නේ කවුරු කෙරෙහිවත් මේ වෙලාවේ ඕනට වඩා විශ්වාස කරන්න එපා ඔබ යම් කිසි දෙයක් සමහරට ඔබ කියනවා කෙනෙක් එක්ක ඒක තුන් හතර ගුණයක් වැඩි කරලා ඔබ කියු විදිහට මේවා ප්‍රචාරය වෙන්න ඉඩ කඩවල පවතිනවා ඒක නිසා ඔන්න කෙනෙක් එක්ක තව කෙනෙක් විවේචනය කරනවා නම් අතිශයින්ම ප්‍රවේශම් වෙන්න මූණ පුළුවන් තරම් තමන්ගේ පාඩුවේ පැත්තරලා ඉන්න තරමට තමයි මේ කාල සීමා තුළ දනුලම් මෙහිමියන්ට යහපත් වෙන්නේ මේ ව්‍යාපාර කටයුතු කරන දනුලම් මෙහිමිය මේ කාල සීමා තුළ ඔබේ හවුල්කාරවන් සමග යම් කිසි ආකාරකින් පුංචි ගැටලු පුංචි නෙමෙයි දුරද යන දිග යන ගැටලුකාරී තත්ත්වයන් උද්ගතනයට දෙන සමහරට ඔබගේ හවුල්කාරන ඔබ ඉවත් වෙන ඊට කඩ පවතිනවා මේ තත්ත්වයන් තුළ මෙහෙම හැබැයි ඒ හවුල්කාරන ඔබ ඉවත් වීමත් එක පැත්තකින් යහපතක් ඒකට හේතු වෙන කාරණා මොකද්ද කිව්වොත් මේ වෙලාවේ හවුල් එකන කටයුතු තුළ ඇත්තටම ඔබ වංචාවල් වලට ලක්වීමේ ප්‍රබල ඊට කඩක් පවතිනවා ඒ කියන්නේ ඔබව හැමදාම භාවිතා වීමක් පමණයි සිදුවෙන්නේ ලාභ ඔබට ලැබෙන හරිම අඩු ඒක නිසා කමක් නැහැ ඒ ඉවත් වීම ඔබ ආශිර්වාදයක් කරගන්න ඔබ මේ වෙලාවේ තනිව මේ විදිහට ගොඩනගින්න උත්සාහ කරන්න. ඒක ඔබේ ජීවිතේ කවදාකවත් හිතාගන්න බැරි විදිහට හැමදාම අනාගතේ සතුටු විය හැකි මහා පෙරලියක් වේවි. ඒ තුළ ඔබේ තනියම කටයුතු කරන ගත තීන්දු තීරණය ඔබ කවදාකවත් ආයෙ කියන්නේ වැරදි කියලා. මොකද ඔබ ඒ තුලින් හිතාගන්න බැරි ප්‍රබල නැගටිවීමක් ගන්න පුළුවන්. එහෙනම් වෙන්න ඔය දේ හොඳට හිතර ගන්න. මේ වෙලාවේ ඔබගේ අනාගතය හොඳ අත්විවාරපත් දාන්න ශක්තිමත්ව ඔබට ඉදිරියට යන්න ගමනක් අතිශයම පැහැදිලි යහපත් කාලයක් ගෙවෙන ඒ නමුත් මේ කාල සීමා තුළ ඔබගේ තවත් දෙයක් කියන්න ඕන නම් ඔබගේ සේවක සේවිකාවන් පවා ඔබගේ ව්‍යාපාර කරන ගැන කතා කරේ එතරම්ම මේ යහපත් තත්ත්වයන් මේ උන්ගේ වැඩ කටයුතු කරේ එතරම්ම යහපත් දෙයක් නෙමෙයි සිද්ධ වෙන්නේ සමහරට ඔවුන් කරන අත්වැරදීම් නිසා ඔබට විශේෂිත වූ පාඩු සිදු වෙන්න පුළුවන් සමහර මුදල් ගනුදෙනු වලින් පවා ඔබට පාඩු සිදු වෙන්න ඒ වගේම සමහරක් වෙලාවට ඔබගේ යම් කිසි ආකාරයකින් ඔබගේ තත්වයට ඔබගේ නමට කැලලක් වෙන තීරණයකට පාතන නිසාවෙම ඒ දේවල් ගැන ඔබ ඔබේ ව්‍යාපාරය අයිතිකාරයා ඔබට තමයි ඒකේ වටිනාකම තියෙන්නේ අනුන් මතේ ඒ වටිනාකම දෙලා උන් මත විශ්වාසිතල වැඩ කරන්න ඉන්න බයි සේවක සේවකවන් පවා වැඩ කරන විදිය නිවැරදිද මොකක් හරි උන් යතපසු වීමක් වෙලාද ඔබ හැකි හැම වෙලෙම හොයලා බලන්න එතකොට කිසි ගැටලුකාරී තත්ත්වයක් නැහැ මොකද හේතුව මේතු ඒතුලින් උන්ගෙන් සිදුන අතපසු වීම තුළ ඔබගේ ව්‍යාපාරයටත් සහ ඔබට ටිකක් අර පියවන්න අපහසු වෙන කැලලක් නමට ඇතිවීම ඉඩකඩකුත් පවතින නිසාවෙම පොඩ්ඩක් සැලකිලිමත් වේ යුතුයි ඔබගේ මේ කලයි ඌමනාව මම හැමලින්මත් කිව්ව එකට ඌමනාව අනිවාර්යයෙන්ම සහ ඒ වගේ තියෙන උනන්දුව වැඩි කරගත යුතුමයි දනුලග්න හිමියෝ මේ කාල සීමාව තුළ විශේෂයෙන්ම තමන්ගේ ව්‍යාපාර සම්බන්ධ කරන කටයුතු වලදී ඒත් එක්කම අලුතෙන් ව්‍යාපාර ආරම්භ කරනවා නම් මේ කාල සීමාව තුළ අතිශයින් යහපත් කියලා මම කියන්නේ හොඳ අඩිතරමක් දාන්න හැබැයි ඒ දේවල් කරද්දී හොඳ දැනුමක් ඇතුව කරන්න උත්සාහ කරන්න අතරමඟ අතරින්නේ මෙන්න මේ දේවල් කරන්නේ දීර්ඝ වශයෙන් කරා යන්නේ එහෙනම් ඒ කරන දේ නොදැන කරලා බොරුවට අමාරු වෙටන අවශ්‍ය නැහැ නේ කරන දේ හොඳ දැනුමක් ඇතුව කරගෙන එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න මොකද කිසිම දෙයක් හරි ලේසි ගමනක් නැහැ හැම දේ තුළම යම් කිසි දෙයක් නැගිටිනවා වැටෙනවා ඒ දේවල් දෙන යමක් ඉගෙන ගන්නවා ඔන්න ගම යනවා කාලෙත් එක පරිණත වීම තුළ ගොඩ යාමක් නැති වෙන්නේ එන්නේ එහෙම ගමන්නේ සදාකාලික සදාකාලික කියන දහස් කරන්නේ ඔබගේ ඔබට දීර්ඝ කාලයක් යන්න පුළුවන් ගමන්නේ නැත්නම් තාවකාලික යන සියලු ගම ඒක නිසාවෙම ඔබ දැනුමින් හොඳට සන්නද්ධ වෙලා ඒ දේවල් කරන් යන්න නොදන්න දේවල් කරන්න යන්න එපා කවුරුත් කියන පළියට නැත්නම් කවුරු හරි දිහා බලන් යන්නේ මේ මිනිහා මේක මේ විදිහට කරනවා මේ වෙලඳම හොඳයි වගේ මාත් කරනවා කියලා පටන් ගන්න එපා කොහොමද ඒක කරන්නේ කොහෙන් දේවල් ලබා ගන්න මොකද්ද මේ බැරි වෙලාවත් පාඩුවක් වුණත් මොකද කරන්නේ ඒ දේවල් කොහොමද විසඳගන්නේ එහෙනම් කොහොමද මේ දේවල් මෙනත් විදිහට ඒ දේවල් බැරි වෙලාවත් විකුණන්නේ නැත්නම් ඒව තවත් ව්‍යාපාරකට යොදා ගන්න කොහොමද දන්නේ ඒ වගේ හැම දෙයකම හොඳට හිතලා බලලා කාගේ කටයුතු කරන්න දැන් ඔබ මට දොස් කියාවේ මොනවාද මේ ලග්න පලාපල කියන්නේ කියලා ඇවිල්ලා මොනවාද මේ කියන පඬිත කතා හරි මොකක් හරි එකක් කියලා නෑ මේ කියන්නේ ඒක නෙමෙයි මේ කියන්නේ මේ ග්‍රහ ගෝචරයන් තුළ ඔබට සිදුවිය හැකි දේවල් ඒතකොට ඔබට මම ඒ දේවල් ගැන උදාහරණත් එක්ක දක්වද්දී ඔබට තරමක් සාමාන්‍ය සුභය 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 කියනට වඩා හිතර දැනෙනවා එදී ඒක නිසා සහ යම් කිසි දෙයක් ඒ වගේ දෙයක් වෙන්න හදදී වුණත් ඔබට මලක් එනවා අර වගේ කතාවක් අර මිනිස්සුયા කිව්වා නේද ඒ කියපු දේ වෙනව නේද කියන එක ඔබට දැනෙවි එතකොට ඔබ පරිස්සම් වෙන උත්සාහ කරයි ආ ඇත්තට පරිස්සම් වෙන්න කිව්වනේ එහෙනම් මේ දේ මොකක් හරි දෙයක් ඇති කියලා හරි මට ඕන නම් ඒකයි මට කොච්චර දොස් කියවත් මගේ දෙමාපියන් කොච්චර දොස් කියලා කිසි ගැටලුවක් නැහැ
මට මේකෙන් තියෙන එකම ලාභය ඔබ මංගිණ දෙයක් අහලා ගොඩ යනවා නම් නැත්නම් අනතුරකින් ගැලවෙනවා නම් ඒකයි මට තියෙන එකම ලාභය මම ඔබගේ මුදල් අය කරලා පුද්ගලිකයෙන් සටන් පරීක්ෂා කරනවා කිසි දෙයක් කරන්නේ නැහැ නේ ගොඩ දෙනෙක් ඉල්ල තිබ්බා ඒකත් ඒකත් දෙන්න ඕන මම පුද්ගලිකයෙන් සටන් පරීක්ෂා කරන්නේ නැහැ මම හැම මාසෙම මේ වගේ වැඩසටහන් ගේනවා ඒ වාලය කියන දේ හිටියොත් මේ වීඩියෝ අවසානයේ ගැන පිළිවෙත් ටික හරියට කරගත්තොත් ඔබට කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නැහැ එහෙම පුද්ගලිකයෙන් සටන් පරීක්ෂා කරලා ඒවට අවශ්‍ය කරන පිළිවෙත් හොයන්න ඒවගේම මේ පවුල් ජීවිත කුටුම්භ ජීවිතය ගැන කතා කරොත් මේ කාල සීමා තුළ පොඩ්ඩක් මම මුලින්ම කියන්නේ ඔබට ඔබේ වැඩවලට පවුලෙන් එන සහාය මදිකම ඔබට දැනෙනවා කියලා ඒක ඇත්තට මෙහෙම තත්ත්වයක් ඒක උඩ ඔබ අසාර්ථකභාවයෙන් පත් වෙන්න ඔබ පවුලේ ඇත්ත එක පොඩ්ඩක් එහෙම මේ ගැටලුකාරී තත්ත්වයක් උද්ගත කරන ඔබ ඇඟිලි දික් කරන කවුරුන් මට උදව් කරේ නැහැ මම වැටුණා මම මුලින්ම කිව්වා තමන් අසාර්ථක නම් ඒකට හේතුව තමන් මිසක් කවුරුවත් නෙමෙයි තමන්ගේ අසාර්ථකභාවයට කාටවත් දොස් නගන්න යන්න එපා කවුරු වැරදි කවුරු සහාය නොදුනත් කවුරු පිටුපෑවත් ඔබ වැරදි නම් ඔබ අසාර්ථක නම් ඒ අසාර්ථක වාට හේතුකාරය ඔබ මිසක් වෙන කවුරුත් නෙමෙයි රටේ ආණ්ඩුවවත් වෙන කිසිම දෙයක් නෙමෙයි ඒක හොඳට කර හිතලා කතා කටයුතු කරොත් අපේ රටේ මිනිස්සු අපේ රටත් දිනු වෙනවා ඒක ඇත්ත කතාව අපි ඒ ගැන කතා නොකරමු ඒක නිසා වෙනම කාටවත් දොස් නගන්න යනකො මොකද පෞල් ජීවිතවල අඩදබර ඇති වෙන ප්‍රධාන හේතුවක් වෙනවා මේ කාල සීමා තුළ ඔබට වෙන වැරදි ඔබට ඔබ ගැතින් වෙන අතපසු වීම වලට ඔබ හේතුකාරයන් වශයෙන් ඔන්න පෞලයට ඇඟ දික් කරන්න හදනවා ඔයා නිසායි මෙහෙම උනේ ඔයා කරපු කියපු දේ කරන්න ගිහිල්ලා මම අමාරු වෙටුනේ ඇයි මට මේ මොනින්න ඔය වගේ පොඩි පොඩි ප්‍රශ්න කාරණාකාරී තත්ත්වයන් උද්ගත වෙන පවුල තුළ බයින් බස් වීම් ගැටුකාරී තත්ත්වයන් ඒ වගේම ඔබ මේ කාල සීමා තුළ තරමක් දුරට ඔබේ වගකීම් තුළ වුණත් ඔබ පවුල කෙරෙහින් බැහැර වෙන්න උත්සාහ කරන ඔබ පොඩ්ඩක් ආත්මාර්ථකාමී වෙන තරහ වෙනවා මේ වගේ ඔබගේ ආත්මාර්ථකාමී භාවය නිසාවෙම පවුල තුනත් ඔබ ප්‍රතික්ෂේප වීමේ හැකියාව වැඩි ඔන්න ඕන දෙයක් කරගත්තු දෙයින් කියලා අන්න ඕන අතහැරලා දාන්න ඔබට සහාය නොදෙන්න හේතුවත් අන්නේ ඔබගේ සමහර ඒ ආත්මාර්ථකාමී ක්‍රියාකලාප කියන එක හොඳට මතක තියාගන්න කේන්ති ගන්න නෙමෙයි මේ දේවල් කියන්නේ හොඳට හිතර ගන්න. ඉතින් ඒ නිසා ඔබ පවුල තුලත් තරමදට ඔබ යුතුයකම් කොටස කරලා පවුලයත් එක්ක සමගියෙන් කටයුතු කරොත් ඔවුන්ට තේරුම් කළ දුන්නොත් මේ වෙලාවේ මම පොඩ්ඩක් අමාරුවෙන් මේ කාලේ ටිකක් මම පොඩ්ඩක් පටලිසාගතව ඉන්නේ. මට මේ වෙලාවේ මගේ රැකියාවත් පුංචි ප්‍රශ්න, ව්‍යාපාරෙත් පුංචි ප්‍රශ්න, මේකට පොඩි උදව්වක් දෙන්න කියලා අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ උදව් කරනවා. ඔබගේ තියෙන යම්කිසි ආකාර පුංචි අහංකාරයක් උද්දච්චකම දනලක්න හිමියන්ට ඒක નિરાයසෙම තියෙනවා. ඒ දේ තුල ඔබ උදව් වෙන්න කැමති නැහැ. අවුන් ඕනනම් ඇවිල්ලා මට උදව් කරපු දෙන්නකො. එහෙම බෑ පවුලක් කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. හොඳට කතා බහ කරලා තියෙන ප්‍රශ්න ගැටලු විසඳ ගන්න ක්‍රමවේදයක් ඒ තුළ තිබිය යුතුමයි. ඒක තමයි පවුලක් සාර්ථක වෙන්නේ පවුලක් විදිහට අපිට සාර්ථක වෙන්නේ හැකියාව තියෙන. ඒක නිසා ඒ දේ හොඳට සැලකිලිමත් වෙන. ඒ වගේම දරු දැරියෝ සම්බන්ධයෙන් දරු දැරියන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙසෙන්න මුදල් වැය කරන්නත් සිද්ධ වෙන කාලයක්. ඒ වගේම මේ කාල සීමා තුළ ගොඩාක් දුරට මේ දුර බැහැරින නෑදෑ හිත මිතුරන් පොඩ්ඩක් ඔබ හොයාගෙන ඉන්න කාලයකදී ඒ නිසා ඒවටත් වියදම් වැඩි වෙනවන්න ඔබේ රැකියා කටයුතු ව්‍යාපාර කටයුතු වලට බාධාක් කියලා තවත් හේතුවක් ඒක. අනිත් පැත්තෙන් පුංචි ආකාරයේ අසනීපකාරී තත්ත්ව රෝගී පීඩාකාරී තත්ත්ව වෙනුත් පොඩ්ඩක් උත්සන්න වෙලා තියෙනවා. ඒවත් හේතු වෙනවා. හැබැයි ඔය හැම දේ තුළම ඔබ ඩට ගොඩ යන ක්‍රමය මම මේ වීඩියෝ අවසානයේ කියන එක නිසා ඒ දේවල් අහන්න. එතකොට මේ දේවල් වෙනස් කරගන්න ඔබට ප්‍රබල හැකියාවක් තියෙනවා. අධ්‍යාපන කටයුතු වල නිරත වෙන මේ කාල සීමා තුළ විශේෂයෙන් පාසල යන වයසේ දරු දැරියෝ මේ කාල සීමා තුළ ඔබගේ කටයුතු තුළ තරමක් දුරට ඔබගේ නම කැපී පෙනෙන ආකාරයෙන් ජයග්‍රහණත් කරගන්න ඔබගේ දැනුම ගැන අන්න කතා බහවට තත්ත්වයට පත් කරගන්න උන හැකියාව පෙන්වුම් කරන කාලය තව උත්සාහ වෙනඳු තව ටිකක් වැඩි කරගත්තොත් ඔබට මේ කාල සීමා තුළ කවදාකවත් බලාපොරොත්තු නොවුණු විදිහේ ජයග්‍රහණ අධ්‍යාපන මට්ටමේ වගේම කලාව ක්‍රීඩාව කියන තැන්වල ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක නිසා තවත් උත්සාහවන්ත වෙන උනන්දු වෙන්න දනවලන් හිමි දරදරයෝ ඉන්න දෙමව්පිය අහන්නේ නම් ඔවුන්ගේ හැකියාව සම්බන්ධයෙන් ඔබ තේරුම් අරගෙන ඒ හැකියාව තියෙන කලාවටද ක්‍රීඩාවටද අධ්‍යාපනය සහ මේ දේවල් සියල්ල සමවරව කරයි යන්න ඔබ සහය දෙන්න. නැත්නම් ඔයා මේක කරන්නවා මේ කාලේ ඉගෙන ගන්න. එහෙම කියන්නේ නැව මේ කාල සීමා තුළ සමහරකට ඔබ නොදුටු දක්ෂතාවයක් ඔබගේ දරුවා තුළ තිබිලා එළියට එනවා. අන්න ඒ දේ දැක්ක ගමන් හොඳ සහයක් දෙන දරුවට මේ වෙලාවේ ඒ කවදාකවත් අධ්‍යාපනයේ බාධාවක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම නොවෙන්න ඔබට පුළුවන් එක සැලසුමක් හදලා දරුවා තුළින් ඒ තුළ ක්‍රියාත්මක වෙන නිසා දරුවන්ගේ වෙනස් විදිහ හැකියාව හොඳට තේරුම් ගන්න ඒව උපනන්වා ගන්න ඔබ සහාය ලබා දෙන්න ඒවට අවශ්‍ය කරන සහාය ලබා දෙන්න ඒ තුළ ඔබට දරුවන්ගේ දක්ෂතා තුළ ඒව නිසි ඇගේම තුළ ජයග්‍රහණ දැකලා සතුරු වෙන්න පුළුවන් කාලය ළඟ ළඟම එනවා. ඒ නිසා ඔබේ දරු ලග්න දරු දරුවෝ ඉන්නවා මේ කාල සීමා තුළ ඔබ ඔවුන් සමගින් නිතර ඔවුන්ගේ දැන් ඔවුන්ට තරවටු කරන්න ඒ වගේ දේවල් දැන් ඉන්න දරුවන් කරන්න යනවා. මොකද ඒ දරුවන්ට ජීවිතයේ අත්දැකීම් ලැබෙන අඩුයි. අපි පුංචි කාලේ ලැබෙන අත්දැකීම් දැන් ඉන්න දරුවෝ නැහැ. බිත්ති හතරක් ඇතුලේ තමා ගොඩක් දේවල් සිද්ධ වෙන එක නිසා ඔවුන්ට ජීවිතයේ අත්දැකීම් විඳින්න හරි ඉන්න පොඩ්ඩක් දුරට. පරිසරයත් එක්ක පොඩ්ඩක් මුහු වෙන්න හරි නිවාඩු පාඩු වෙලාවක ඔවුන් පොඩ්ඩක් ඔය
පරිසරය හොඳ ලස්සන තියෙන තැනකට එක්කන් ගිහිල්ලා ඕන්න මේ පරිසරෙන් දේවල් ඉගෙන ගන්න හරින්න. ඒ දේවල් තුල දරුවන්ගේ හිතුවක්කාරී ගුණය අර කම්පියුටරේටම හිර වෙලා ෆෝනෙටම හිර වෙලා ඉන්න ගතිය වෙනස් වෙයි. ඔබට ඒවෙන් ගලව ගන්න බැරි නම් දරුවොත් ඒවත් එක්ක හිතා හිතුවක්කාරී ලෙස හැසිරෙන නම් අර වර්චුවල් ඔටිසම් කියන්නේ ඒ තත්ත්වය, ඒ කියන්නේ ඒක ඇවිල්ලා මේ එළියට පේන රෝගී තත්ත්වයක් නෙමෙයි, රෝගී තත්ත්වෙකුත් නෙමෙයි, දරුවන් ඇබ්බැහිවීමත් එක්ක එන දෙයක්. ඒක නිසා ඒ තත්ත්වයට හොඳම විසඳුම දරුවන්ව පුළුවන් තරම් පරිසරයත් එක්ක සමාජයත් එක්ක මොහු කරන එක. ඔවුන්ට නිදහස දීලා ඔබ ඔවුන් දිහා බලන් ඉන්න වරදක් කරන්න ඉඩ නොදී ඔවුන් ඔබගේ රැකවරණේ මත තියාගෙන ඔවුන්ට නිදහස දෙන්න. එතකොට ඔවුනුත් දන්නවා ඔබ ඔවුන් කෙරෙහි සැලකිලි ඉන්න කියලා. ඒකෙන් ඔවුන් වැරද්දක් කරන්න පෙළඹෙන්නේ නැහැ. තවද වැරද්දක් කරන්නවත් නොගැලපෙන දේවල් පස්සේ යනවත් ඔවුන්ට උවමනාවක් නැතේ නෑ. ඔවුන් මේ හරියට ජීවිතේ විඳින එක තේරුම් ගන්නවා මේ පරිසරයත් එක්ක. එතකොට එහෙම විඳින අයට ආය අමුතුවෙන් ඔය එක එක බැර දේවල් වලින් ජීවිතේ විඳින්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා කල්පනාකාරීව දරුවෝ ගැන කටයුතු කරන මේ කාල සීමා තුළ මම වසරත් ඉස්සෙදම කියන මේ කාල සීමා මේ විශේෂයෙන් මේ නොවැම්බර් මාසේ දක්වා කාලය මේ දරුවන්ට එච්චර හොඳ නැහැ. තරුණ කාන්තාවන්ට වැඩි එච්චර හොඳ නැහැ කියලා දැන් පේනවනේ අහන දකින දේවල් එක්ක. ඒක නිසා ඔබගේ දරුවන් මේ මාස කීප පරිස්සම් කරගන්න. දරුවන් පුංචි අලතුරුදායකතාවක් තිබ්බත් හැබැයි දනු ලග්න හිමි දරුවන්ට එතරම්ම නැතත් හැබැයි දරුවෝ කෙරේ නිතර සැලකිල්ලෙන් කටයුතු කරන්න කාර්යබහුල ජීවිතයක සාධාරණ ඒක ඇත්ත. නමුත් අපිට වටින දරුවෝ මේ කාල දරුවෝ පරිස්සම් කරගන්න දෙමාපියෝ සැලකිලිමත්වම අනිත් පැත්තෙන් ගත්තාම මේ උසස් අධ්‍යාපනය සාධාරණ එමෙත වෘත්ති අධ්‍යාපන සාධාරණ වයසේ දනු ලග්න හිමියෝ මේ කාල සීමාව තුළ මෙන්න මේ කාලේ ඔබ හරි මේ කාලය උපරිමයෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කරන තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඒ වයසේ අය ඒ අධ්‍යාපන කටයුතු කරනක මම පුංචි පුංචි පොඩි පොඩි පාර්ට් ටයිම් ජොබ් වලින් නැත්නම් මොකක් හරි තමන්ගේම කියලා ව්‍යාපාරයක් හෝ මොකක් හරි හැකියාවක් තුලින් මුදල් උපයන්න ඔබ පෙළඹෙන කාලයක්. ඇත්තටම ඔබ ගැන ඔබ සතුටු වෙන්න මේ කාල සීමා තුළ ඔන්න ඔය වගේ අය තමයි රටට බිහි වෙන්න ඕනේ. ඔබේ කරන දේ ගැන ඔබ ආඩම්බර වෙන්න, ඔබේ කටයුතු කරන් යන්න. ඒ කටයුතු වල ඔබට සාර්ථක වෙන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔබට උදව් අවශ්‍ය වුනහම ඒවට අවශ්‍ය කරන අය වටපිටාවේ ඉන්නවා. බය නැතු උදව් ඉල්ලන්න ඒගොල්ලෝ උදව් කරනවා. මේලා වැඩිහිටියන්ගෙන් ඔබගේ හිතමිතුරන්ගෙන් ඔබේ කරන් යන්නේ ඒ කටයුතු වලට හොඳින් උදව් උපකාර ලැබෙන කාලයක්. ඒ වගේම මේ ඔබගේ කටයුතු සාර්ථක කරගන්න අධ්‍යාපනය හදාරන අධ්‍යාපන බාධාවක් කරගන්නේ ඒකේ කාලය කළමනාකරණයෙන් තුළ පුංචි ව්‍යාපාරයක් කරනවා. ඒ දේ තුළ ඔබ මොන අධ්‍යාපනයට අවශ්‍ය කරන වියදම් ටිකක් අතරමාර පොකට් මනි ඇඳුමක් පැළඳුමක් ගන්න ඒ තත්වයට ඔබපත් වෙනවා. හොයාගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. ඒක යහපත්. මොකද එතකොට තමයි ඉගෙන ගන්න දේත් එක්ක සමහරට කවදා හරි ඔබේ ප්‍රධාන පෙළ විදි ආදායම් මාර්ගය බවට පත් වෙලා තියෙයි. ඔබේ සුළුවින් ආරම්භ කරන දේ හිතාගන්න බැරි තැනකට ඔබ ගිහින් තියෙවි. අන්න මේ කාලේ බය නැතුව කරන්න පෞගේ කාල සීමා තුළ කරන් ආව නම් කාල කළමනාකරණය තුළ ඒක ඔබට කරගන්න බැරුව ගියාන ඔන්න ප්ලෑන් එකක් ගහලා පටන් ගන්න දිනන්න පුළුවන්. ඔන්න ඔය වැඩ. ඒකින්ද බය නැතුව කරන් යන්න ඔන්න ඔය තරුණය තමයි ඔය විදි තරුණය තමයි අපේ රටටත් අවශ්‍ය මේ ලෝකෙටම අවශ්‍ය වෙන මොකද ජීවිතේ කවදාවත් කඩාවට්ටන්න ලේසි වෙන්නේ ඒ වගේ වැටුණොත් වැඩි වෙලාවක් ඉන්න නැගිටිනවා. අන්න ඒ ගුණය මේ වෙලාවේ දනු ලග්න හිමි තරුණයන්ගෙන් පේනවා, තරුණියන්ගෙන් පේනවා. ඒ නිසාවෙන්ම ඔබ ඒ තුළ ජය ගන්න උත්සාහ කරන්න. ඒ වගේම ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තු හිටියන මේ අධ්‍යාපන කටයුතු සඳහා හෝ වෘත්තීය කටයුතු සඳහා මේ කාල සීමා තුළ පොඩ්ඩක් ඒ දේවල් වලට බාධාවල් එන්න වෙන ඉඩකඩ තියෙනවා. ඒක නිසාවෙම පොඩ්ඩක් එහෙමත් ලොකුවටම ඒක දැන් රට යනවනේ කියලා කිසි දෙයක් නොකර බලන් ඉන්න එපා. මේ කාල සීමා තුළ ඔබ කරන් යන රැකියාව රට යන හම්බුනොත් යනවා. ඒ නිසා මේ කාලේ බාධා වෙන තව දෙයක් මුදල් වංචාකාරයන්ට අහු වෙන වංචාකාර මාර්ග තුල යන කියලා වංචාකාරන මුදල් දීලා මේ කාලේ මුදල් නාස්ති කරගෙන සිද්ධ වෙනවා. මේ මාස පහන අතිශයින් ප්‍රයසන් වෙන ඒ වගේ මිනිසුන්ට අහු වෙන්න තුන උත්සාහ කරන ප්‍රබල වශයෙන්ම ඒ තත්ත්වය පෙන්වුම් කරන නිසා මම මේ කියන්නේ වැරදි මාර්ගයෙන් රට යන උත්සාහ කරන්න එපා. ඔබේ හැකියාව දිනු කරන් නිවැරදි මාර්ගයෙන් ඇප්ලයි කරන්න ඔබට යන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා මේ කාල සීමා තුළ පොඩ්ඩක් ඔය විදේශගත වීමේ හීනේ චූට පැත්තක තියාගෙන කටයුතු කරන්න එහෙම හීනයක් තියෙනවනම් ඒ හීනට යන්න පුළුවන් හරි පාරෙන් එකකට ඔබ උත්සාහ කරන්න. ඒ දී ආධ්‍යාපන සුසුකම් සපුරාගෙන ඒ සඳහා රැගිහිල්ලා එහෙම් කරන්න විදිය හරි තැනක් හොයාගෙන ඒ හැමදේම හොඳට හොයලා බල්ල කරන්න ආවට ගෙර කරන්න කියලා නිකන් මුදලුත් නැති කරන් ඔබේ කාලෙත් නාස්ති කරන් අන්තිමට ජීවිතෙත් අනිත් පැත්තට පරදින්න එපා. ඉතින් තව පැත්තකින් මේ මේ කාල සීමා තුළ අසනීපකාරී තත්ත්වයන් ගැන කතා කරොත් විශේෂයෙන් දනු ලග්නෙම මේ කාල සීමා තුළ විශේෂයෙන්ම ආහාර විසවීම් රුධිර විසවීම් නම් බහුල වෙන කාලයක් මේ කාල සීමා තුළ. ඒකින්ද තැන් තැන් වල ගිහිල්ලා කෑම ගන්නකදී ප්‍රවේශම ඒ වගේම මේ කාල සීමා තුළ නිතර නිතර වෛරස් රෝගී තත්ත්වයන් තියෙනවනේ. ඒවත් හේතු වෙයිගෙන ඔබට ඔන්න විශේෂයෙන්ම අජීර්ණ තත්ත්වයන් ටිකක් ප්‍රබල ලෙස බලපාන අපි ජීවිතේ අජීර්ණකම මහ ලොකු ලෙඩක් නොවුනත් ඔන්න මේ කාල සීමා තුළ
තදබලම ලෙස පවතින ඉඩකඩ තියෙන පාචනයක් දක්වාම පාචන කොළරව දක්වාම යන්න ඉඩකඩක් තියෙන නිසා ගොඩක් විශේෂයෙන්ම ආහාර ගැන පිරිසිදුභාවය ගැන සැලකිලිමත් වෙන්න අනිත් පැත්තෙන් නිතර වැඩිපුර පිරිසිදු ජලය පාවිච්චි කරන්න පුරුදු වෙන්න ව්‍යායාම් කරන්න පුරුදු වෙන්න එතකොට ওই තත්ත්වයන් නැගට આવත් ওই වෛරස් කියන දේ ශරීරය තුළ හොඳ ප්‍රතිශක්තිකරණයක් තියෙන කෙනෙකුට ඒ වෛරස් තුනත් වැළඳීම සම්භාවිතාවය වැඩි අඩුයි ඒක නිසාවෙන් ඒ වගේ දේවල් ඒ ප්‍රතිශක්තිකරණ ඇති වෙන ආහාර ඒ අවශ්‍ය කරන ආහාර අතුරේක ව්‍යායාමයේ දේවල් කිරීම තුළ මේ දේවල් අපිට මගහරවා ගැනීමට හැකියාව තියෙනවා අනිත් එක තමයි තමන්ගේ රුධිරය තුළ දියවැඩියාවල් තත්ත්වයන් කොලෙස්ටරෝල් තත්ත්වයන් පීඩා විඳින දනුලක් මෙහෙම ඉන්නවනම් මේ කාල සීමා තුළ විශේෂයෙන් මේ ආහාර පාලනය කියන දේ අත්‍යවශ්‍යම දෙයක් වෙනවා මේ කාල සීමා තුළ නැත්තම් ඒ තත්ත්වයට උත්සන්න වෙන භාවයක් වෙනකම් මොකද ඔබත් සැලකිල්ලෙන් මේ කටයුතු කරන ඔහේ කනවා බොනවා මත්පැන් ගන්නයි තවත් විශේෂයෙන්ම එදා ගොඩාක් සැලකිලිමත් වෙන්න මේ කාල සීමාව තුළ ඒත් එක්කම විශේෂයෙන්ම මේ මේ දේවල් තුළ ගැස්ට්‍රයිටිස් වගේ ආසනීප තත්ත්වයන් තියෙන අය ඒව ගැන හොයලා බලන්න ඒ වගේ දේවල් තුළ පසු කාලීන ඒවා ටිකක් අර සුව කර නොහැකි මහරාන්තේ රෝග බවට පත්වීමේ ප්‍රබල ඉඩකඩකුත් තියෙන නිසා මූලික අවදියේම අර නියපොත්තෙන් කරන්න පුළුවන් දේ පොරවෙන් කපලවත් විනාශ කරන්න බැරි තැනකට එන්න කලින් අතන බය කරන්නේ මේ දේවල් කියන්නේ ඔබගේ යහපත නිසා ඔබ මේ දේවල් වලට බය වෙලා හරි ගමන් නැ මම කියද්දි ක්‍රියාත්මක වෙනවා නම් ඒවට එතකොට ඔබ එකින් අනිවාර්යෙන් මට බැන බැන හරි මේ දේවල් කරනවා නම් ඔබ ඒ වලින් ගැලවෙනවා මට වෙන්න ඕනෙත් ඒකයි ඉතින් මේ දේවල් එක්ක කතා කරන් යද්දි මේ හැම දෙම වෙනස් කරන්න මේ අසුභකාරී දේවල් වැඩිපුර කියන්නේ හේතු වෙන්නේ අපිට ඒව කලින් දැනගෙන තොත් වෙනස් කරන්න බෑ වහී කියලා කලින් දැනගෙන තොත් අපිට කොඩයක් කරන් යන්න පුළුවන් අන්න අපිට කොඩේ අරන් ගිහිල්ලා වැස්ස නොතමි ඉන්න පුළුවන් ඒ වගේ තමයි මේ අසුභ දෙයක් වෙයි කියලා දැනගත්තොත් අපිට ඒ දේවල් දැන් සැලකිල්ලෙන් ඉඳලා ඒ දේවල් මිදෙන්න පුළුවන්. සුබ දේවල් කොහොමද කමන්නේ සුබ වෙනවා. ඒකයි මම මේ 175ක් ඔබට අතිශයම සුබයි. අර 125 ගැන වැඩිපුර කතා කළේ ඒකයි. ඉතින් ඒක නිසාවෙන්ම අපි දැන් බලමු මේ දේවල් අයහපත් ප්‍රතිකර නැති කරන මේ සෙනසුරු ග්‍රහය ගැන අපි කතා කරෙත්. මේ සෙනසුරු ග්‍රහයේ බලපෑම තුළින් ඔබට ඇතිවන පීඩාකාරීත්වයන් මිදෙන්න මොනවද කරන්න පුළුවන් පිළිවෙත් කියලා ඉස්සෙල්ලාම කතා කරමු අපි. විශේෂයෙන්ම මුලින්ම ඔබේ ආරක්ෂාව සලසා ගැනීමට උනන ඔබගේ මානසික ශක්තිය ඇති කරගන්න ඕන නිසාවෙන්ම අපි සුපුරුදු දෙයක් හැමදාම කියන්නේ මෝර පිරිත සූර පිරිත ඡන්ද පිරිත කන්ද පිරිත එක්කම සත්බුදු වන්දනාව උදෑසන අවදිච්චකම රාත්‍රී නින්ද පෙර ශ්‍රවණය කරන් සජ්ජනක පුරුද්දක් වශයෙන් කරගන්න උදෑසන සාමාන්‍ය කෙනෙකුට වඩා පැය භාගයක් කලින් අවදින්න මේකව කෙටි පිරිත ඉත ලොකු වෙලාවක් යන්නේ ඔබට අවශ්‍ය නම් මේ සූ ටීවී එකේ පිවිසෙන පළවෙනි ප්ලේ ලිස්ට් එකේම තියෙනවා අතිශයින් නිවැරදි උච්චාරණ සහිතව පටිගත කරන ලද මේ පිරිත ඔබ ඉයර්ෆෝන් එකක හදාගෙන ඔබ හොඳ හිත එකතනක තියාගෙන යහපත් භක්තිය ඒ දේවල් ශ්‍රවණය කරන්න. ඒක ශ්‍රවණය කරලා ඉවරලා ඇඳේ ඉඳන්ම තුන් වතාවක් සියලු සත්ත්වන දුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා කියලා මනසින් ප්‍රාර්ථනා කරන්න. ඊට පස්සේ ඔන්න ඇඳෙන් බැහැලා ගිලා දවසේ කටයුතු කරන් යන්න. ඔබට හිතා ගන්න බැරි සැහැල්ලුවක් ඔබ තුළ නිරවුල් භාවයක් ඇති වෙනවා. ඒ තුළ කාලයත් එක්ක ඔබ හිතා ගන්න බැරි අනතුරු වලින් ආරක්ෂාව වේ. ඔබෙන් වෙන්න දෙන වැරදි වලින් ඔබ හිතා ගන්න බැරි විදිහට ගැලවේවි. සමරකට ඔබ හිතාගන්න බැරි විදිහට ඔබට වෙන්න තියෙන අනතුරක් වැළකේවි. ඒ වගේම ඔබට හිතාගන්න බැරි සාර්ථකත්වයක් අත්වේ. මෙයි මේ හැමදේම හිතාගන්න බැරි කියන වචනේ පාවිච්චි කරේ. කොච්චර අසුබයි කියන තැන්වල පවා මිනිස්සු සාර්ථක වෙලා තියෙනවා මේ දේවල් තුල. ඒ එක උදාහරණයක් මම අත්දැකීමෙන් කියන. තවත් ගිහින් බන්න පරණ වීඩියෝ වල මේ මම කියන නිසා මේ වසර ගාණක් තිස්සේ අහලා ඒව කරලා ජීවිතේ සාර්ථක වෙච්ච මිනිස්සු ඒ රාෂ්ටක තියෙනවා කියන කාලෙත් සාර්ථක වෙච්ච මිනිස්සු ඉන්නවා. අන්න ඒ දේ හින්දා කරලා බලන්න. ඒ වගේම රාත්‍රී නිඳර පෙරත් ඒ විදිහටම කරලා නිදාගන්න. ජීවිතේ හිතාමත්ම යහපත් බවක් දැනෙන සහැල්ලුවක් දැනෙවි ප්‍රශ්න කරදර නැති මිනිස්සු නැහැ කියලා ලෝකෙවට ඔබට එහෙම ප්‍රශ්න කරදර නැති කෙනෙක් වෙන්න පුළුවන් මේ වේ දේවල් කිරීම තුළ තවත් පැත්තකින් මේ නිවස තුළ නිතර ප්‍රශ්න ගැටලු දියුණුවක් නැහැලු අතරේන මුදලට වෙන දෙයක් නැහැලු අඩදබරවල නිතරම දරුවන්ට ඉගෙන ගන්න බැහැලු රෝගී තත්ත්වයන්ලු ඔය වගේ දේවල් ගොඩාක් අපේ ගෙවල් වල එහෙම දේවල් දැකෙන දේවල්නේ ඉතින් ගිහිල්ලා කවගෙන් හරි ඇහුවම කියයි කවුරු හරි අහලා පාලයක් කෙනෙක් මෙන්න අහවල් කෙනා මේ කුඩි විනී කරලා මේ හුණියම කරලා ඔය වගේ දේවල් නේ කියවන්නේ නෑ ඔය දේවල් ඇත්ත වෙන්න පුළුවන් බුරු වෙන්න පුළුවන් හැබැයි ඊට පස්සේ මොනාරද මේවා කොහොමද මේවා අයින් කරන්නේ ආ ලක්ෂ පහක් ආයක් යනවා කරන්න පුළුවන් කියලා ඉතින් කරන තොයින් නටනවා ගමටම පේන නමුත් ඒකෙන් විසඳුම් ගත්තා හරි අල්පයි ඉන්නේ ඊටත් වඩා මේ සරල විදිහට මේ ප්‍රශ්න විසඳුම් ගන්න හැබැයි අර වරුවෙන් දෙකෙන් වරු තුනෙන් ප්‍රතිඵල නෙමෙයි ටිකක් මාසයක් දෙකක් තුනක් තුල ප්‍රතිඵල ගන්න පුළුවන් සාර්ථකම අනිවාර්යෙන් ස්ථීර අනිවාර්යෙන් ප්‍රතිඵලන ක්‍රමවේදයක් තමයි ධම්මචක්කම් පවත්තන සූත්‍රයේ ඔබේ නිවසේ ව්‍යාපාරික ස්ථානයේ නිතර හෙන්න සලස්වන එක. අවම වශයෙන් උදේ දවල් රැවත් මේක දාලා ටික දවසක් තියන් යන්න ඕන මාසයක් දෙයක් යද්දී ඔය ඔබේ තියෙන කියන නිවස තුළ වෙනවා කියන
අසුභකාරී දේවල් අයහපත් දේවල් ටික ටිකෙන් ටික ටිකෙන් ටික මගහැරලා නැටි ඔබම අත්දැකලා පුදුම වෙන්න. මේ දේවල් අනිවාර්යෙන් වෙන දේවල්. නැතුව අර ගිහින් බොරුවට සල්ලි වියදම් කරන් නාස්ති වෙන්න අවශ්‍ය නැහැ. හැමදේම යහපත් වේවි. අසනීපවලින්ද හැමදේම සුවය ලැබේදී කරලා බලන්න. මේ දේවල් ඔබම අත්දකින්න. තවත් ප්‍රතිකරණය මේ අපි දැන් සෙනසුරු ග්‍රහය ගැන කතා කරලා සෙනසුරු ග්‍රහයේ ගමනක් ගැනනේ. ඒක නිසා මේ ඒ සඳහා පිළිවෙත් වශයෙන් ඔබ අනිවාර්යෙන් සෙනසුරු දවස්වල පුළුවන් රාත්‍රී 8ත් 9ත් අතරම කරන්න නැත්නම් පුළුවන් වෙලාවක් කරන්ද බෝධි පූජාවල් පවත්වන්න. බෝධි පූජාව භාවනාවක් අතරින් පවත්වන්න උත්සාහ කරන්න. කොහොමද ඒක කරන්නේ? පුළුවන් නම් එදාට එලෙඟි තෙල් පහන් නමයක් බෝධි ඉස්සරහා දැල්ලන්න. එලෙඟි තෙල් කි පහන් කියන්නේ අර කඩේ තියෙන ප්ලාස්ටර් පැරිස් දාලා ඉටිවලි මීටිලින් හදපු පහන් නෙමෙයි. ඒවා බොරු. ඒ ව්‍යාපාරිකයන්ගේ අර අශෝභන වැඩ ඒවා. ඔබට එලෙඟි තෙල් පහන්නක් කරන් එලෙඟි තෙල් ටිකක් කඩින් අරගෙන ඒ පහන් නමය දැල්ලන් ටිකක් වියදම් වැඩි නම් තෙල් මෙහෙම දෙයක් කරන්න පොල් තෙල් පහන් නමයක් දැල්ලා පුංචි එලෙඟි තෙල් කුප්පියක් කරා බිංදු දෙක තුනක් කියන්නේ ඒ ප්‍රමාණවත්. ඒ වගේම නිල්පඩ මල් ටිකක් පූජා කරලා ඒ බෝධි පූජාව සාමාන්‍ය පරිදි මම කියපු විදිහට හෝ ඔබ සාම්ප්‍රදායික කරගෙන විදිහට කරන්න මම කියපු විදිහ මතකයි පහුගිය ලග්න පලාපල ඇති විශේෂයෙන්ම ජනවාරි පළවෙනි පල කරපු මේ ධනු ලග්න හිමියන්ට 2023 වසර කොහොමද කියන වීඩියෝ එකේ තියෙනවා මම කියන ක්‍රමයට කරන්න. ඒ විදිහට ඔබ හෝ සාම්ප්‍රදායික ක්‍රමයට කරලා අන්තිමට ඔබ පැන් කලයක් පිරිසුදු පැන් කලයක් අතර අරගෙන ඔබගේ පැන් කල ඔබ බෝධිගා වාඩි වෙලා දස දිසා පිරිතෙන් තුන්වරක් පිරිත් කරගන්න. පිරිත් කරගෙන ඔබ ඒ වෙලාවෙ ඉඳන් කල්පනා කරන පැය භාගයක් හරි කමන්නේ පැයක් හරි කමන්නේ කල්පනා කරන ඔබේ ජීවිතේ තියෙන ගැටලුකාරී තත්ත්වයන් ඒවට විසඳුම් දෙන්න කියලා හිතන්න ඕනේ. ඒව මතක් කරගන්න. මේවා ගැටලු. මට ජීවිතේට යහපත් දේවල්, මගේ ජීවිතේට ප්‍රශ්න ඇති කරපු මිනිස්සු, මට ජීවිතේට සහාය දුන්න මිනිස්සු, මේ හැම දෙයක්ම කල්පනා කරගන්න. වෙලාව අරන් කල්පනා කරන ඊරවස ඔබ S2 වහන සියලු සත්වයන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරන තුන් වතාවක් මේ මෛත්‍රී භාවනාව කරලා පෙන් කලෙ අතින් අරන් වට තුනක් බෝධිය වටේ ගිහිල්ලා නැවත සියලු සත්වයන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා පෙන් කලෙවක් කරන්න බෝධියට. මේ දේ කරලා ඇවිල්ලා ඔබ දෙවියෝ විශ්වාස කරනවා. සෙනසුරා රාත්‍රියේ 12යි 5ට ඉඳන් 12:24 කාල සීමා තුළ විෂ්ණු දෙවියන්ට පුද පූජා පවත්වනවා නම් ඒක හොඳයි යහපත්. ඉතින් මේක පවත්වන විදිය තමයි ඉස්සල්ලාම මේකට තනක් පිළියෙල කරගන්න අවශ්‍ය නැහැ. විශේෂ තනක් ඔබ බුදු පහන හෝ ඔබගේ දහමේ පහන පත්තු කරන දන පත්තු කරන කිසි ප්‍රශ්නයක් පිරිසු තනක් වීම විතරයි ප්‍රමාණවත් වෙන්නේ. ඉතින් මුලින්ම ඒ බුදුන්ට මල් පූජා කරලා පහනක් දාලා ඒ පහනත් එලෙඟි තෙල් පහනක් වුණා කිසි ගැටලුවක් නැහැ. පොල් තෙල් පහනක් හරි කමන එලෙඟි බින්දු කීපයක් දාලා ඒ බුදුන්ට පහන දැල්ලලා ඔබ බුදුන්ට ඒ අවශ්‍ය ගාථා ටික කියලා ඊට පස්සේ මොන 12 පහෙන් පස්සේ නිල් පාට මල් ටිකක් පූජා කරලා විෂ්ණු දෙවියන්ට එලෙඟි තෙල් පහනක් දැල්ලලා ඔබ මුලින්ම ඔබ කරපු කුසල කර්මයන් වල පින් අනුමෝදන් කරන්න විෂ්ණු දෙවියන් අනුමෝදන් කරලා ඔබ ජීවිතයේ ආරක්ෂා, ඔබේ ජීවිතයේ යහපත, මේ ප්‍රශ්න කරදුලින් මිදීම විෂ්ණු දෙවියන් තුලින් ප්‍රාර්ථනා කරන්න. මේ දේ තුළ ඔබට ගොඩක් සැනසීමත් කරගැනීමේ ප්‍රබල හැකියාවක් තියෙනවා. තවත් පැත්තකින් පිටරටවල ඉන්න අයට ඕවා කරන්න අපහසුයි. නමුත් ඔබ මේ කියපු දේවල් අර රූප අවශ්‍ය නැහැ, කිසි දෙයක් පහන්න අවශ්‍ය නැහැ. වැඩවිල්ල වැඩහැරලා ඇවිල්ලා ගියේ කාමරයට වෙලා ඉඳලා භාවනාවක් ඉදිරියට විෂ්ණු දෙවියන්ට ප්‍රාර්ථනා කරන ඒ බෝධි පූජා බෝධියක් ගාව ඉන්න ගහිත තියන් ඒ පිරිත් ටික කියලා ඒ දේවල් ටික කරගන්න ඒවා හොඳටම ප්‍රමාණවත්. ඒ හැර මේ කියද්දි මේ කියන නිසාවෙන්ම සමහර රටවල ගණිතුන් දේවිගේ බුදු රූපවා තියාගන්න තහනම් ළඟ සමහරු අර මේ දේවල් කරන්න ඕන නිසා හොරෙන් තියන් ඉන්නවා. ප්‍රශ්නේ පස්සේ ප්‍රශ්න ගැටලු ඇතුළේ ඉඳ තියෙන නිසා රූපයක් අවශ්‍ය නැහැ. බුදු ගුණ විතරක් ඔබගේ හිතේ තිබ්බහම හොඳට ඕම ඇති ඒ දේවල් කරන් යන්න. ඒත් එක්ක මේ රුවන්වැලි මහා සෑගාවට යන්න පුළුවන් අහනම් මේ හැකි හැමෝම කරන්න උත්සාහ කරන්නේ මේක. ඔබ යන්න එක දවසක රුවන්වැලි මහා සෑගාවට මුලින්ම ඉස්සලම් ශ්‍රීමා බෝධිය ගාවට ගිහිල්ලා සුදු නෙළුම් මල්වට්ටියක් ශ්‍රීමා බෝධින් වහන්සේට පූජා කරලා තවත් සුදු නෙළුම් මල්වට්ටියක් රුවන්වැලි සෑයට පූජා කරලා ඔබ කර්ණී මෙත්ත සූත්‍රය සජ්ජානය කරමින් වට තුනක් යන්න රුවන්වැලි මහා සෑය වටේට. ඊට පස්සේ ඔබ එතන බිම වාඩි වෙලා යම්කිසි ආකාරයකින් දෙවියන්ට පින් දෙන්න. දෙවියන්ට පින් දෙන ගමන් ඔබගේ ඉෂ්ට දෙවතන් වහන්සේටත් පින් දෙන්න. ඒ වගේම ඔබ කල්පනා කරන්න මේ සසරේ තුළ මම අනේක වාරයක් ඉපදෙන්න ඇතිනේ. අපි දන්නේ කොච්චර ඒ තුළ අපි කොච්චර අකුසල් කරන්නේ නැද්ද? ඒ කරපු අකුසල් කර්මයන් තුළ මං කරන පුණ්‍ය ක්‍රියා තුළින් ඒවට යටපත් වෙන්න. ඒ වගේම කවුරු හරි කෙනෙක් මම මේ සසර තුළ කරපු දෙයක් තුළ නිසා පීඩා විඳිනවා නම් ඔහුව හෝ ඇය මට වෛර කරනවා නම් ඒ දේවල් තුළ මම මේ කරපු පුණ්‍ය ක්‍රියා තුළ ඒවත් ඔවුන්ට තනමෝදන් වෙලා ඔවුන්ට ඒ වෛරයෙන් මිදිලා යහපත් ආත්මයකට ගිහිල්ලා මේ නිවන අවබෝධ කරගැනීමට හැකියාව ලැබේවා.
හැමෝටම යහපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කළා. නැවත මෛත්‍රී භාවනාව කරන්න හැකි ප්‍රමාණයක් සියලු සත්ත්ව දුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා කියලා ඔබ පුළුවන් තරම් කාලයක් එතන ඉන්න. ඉඳලා ඒ සියලු යහපත් ප්‍රාර්ථනා කරලා ඉන්න. මේක මහා බලගත් දෙයක්. ජීවිතය හිතාගන්න බැරි අපල උපද්‍ර වලින් ගැලවෙන්න පුළුවන් ගැලවීමකටත් වඩා මිදෙන්න පුළුවන් තත්ත්වයක් පෙන්වුම් කරන්න. ඒක නිසා මේ දේ හොඳට ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්ද මේ දේ කරන්න උත්සාහ කරන විදේශගතලා ඉන්නට අපහසුයි. ඒත් කමන්නේ ඔබ ශ්‍රී මහ බෝධි ඉදිරිපිට ඉන්නේ කියලා හිතින් මවා ගන්න. ඒ බුදුගුණ හිතින් මවා ගන්න. ඒ තුළ මේ දේවල් ප්‍රාර්ථනා කරන්න. ඔබට පුළුවන් මේ දේවල් මිදීම ලබන්න. ඉතින් හැකිය අය යන්න වසරකට දෙවතාවක් තුන් වතාවක් මේ දේ කරන්න පුළුවන් නම් ඔබට හිතා ගන්න බැරි සහනයක් අත්වේ. මහා කරදර පීඩා මැද ඔබට ගැලවීම මිදීම ලැබේවි. ඒ වගේම හැම දිනම උත්සාහ කරන සෙනසුරාදා දවස්වල අඟහරුවා දවස්වල නිර්මාංශ වෙන්න. අඟහරුවා දිනේ සෙනසුරාදා දිනේ නිර්මාංශ වෙලා ඉන්න උත්සාහ කරන්න. ඒ වගේම කිතුණු කතෝලික අය බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා කියන දවස් තුනේ අනිවාර්යයෙන්ම සුද්ධෝ ජපමාලයේ නිවසේ උච්චාරණය පවුලක් විදිහට එකතු වෙලා හෝ හැකි හැමෝම එකතු වෙලා නැත්තම් තනියම හරි කමක් නැහැ කරන්න. හැමදාම කරන වඩා හොඳයි. විශේෂයෙන් ඒ දවස් තුන කරන්න ප්‍රබල වශයෙන් උත්සාහ කරන්න. ඒ වගේම බ්‍රහස්පති දවසවල රාත්‍රී එක්වරු ශීලයේ රකින්න ගමන් රාත්‍රී 11:00 අතර ශුද්ධ පය පවත්තන උත්සාහ කරන්න. මහා සන්තියා බුදුතුමාට බාරහාර වෙලා ඒ නුවාන පවත්තන්න. ඒ තුල සැනසීම ළඟා කර රැකවන්න ළඟා කරගෙන ඔබට ප්‍රබල හැකියාවක් තියෙනවා. ඔය කියපු බෝධි පූජාවල් පිරිත් සම්බන්ධ කාරණා තුළ කතෝලිකයට ඒවා කරන්න පුළුවන්ද? කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව මේ දේ මේ කිසිම ආගමකට අදාළ දෙයක් නෙමෙයි. මේ බෝධි පූජා පැවැත්වීම තුළ තියෙන තනිකරම භාවනාව. ඒ භාවනාව තුළ කිසිම ආකාරයෙන් ඔබගේ අර පළවෙනි පාරත සවැය එකම දෙන්න පවනක් වන්දනා කරව කියන ඒ පළවෙනි පාරත කොහෙත්ම හානිය සිද්ධ නැහැ භාවනා කිරීම තුළ. පිරිත් තුළ තියෙන හරි විද්‍යාත්මක දෙයක් මේ ශබ්ද විද්‍යාව තුළින් විසඳුමක්. يعني ශබ්ද විද්‍යාව තුළින් ධනාත්මක භාවය අත් කරගැනීමේ ක්‍රමයක් විතරයි. ඒ තුළ කිසිම ආකාරයකින් හානියක් නැහැ. මොකද මේ බුදු දහම කියන්නේ ආගමක් නෙමෙයි. මේක සෝභා දහමට අවනත දහමක් පමණයි. ඒක ආගමක් කරන්න සමහර උත්සාහ කරනවා. ඒ කියන්නේ නොතීරුම්කමට නැතුව මේක කිසිම ආගමකට මේක දෙවි කෙනෙක් නැහැනේ. බුදු දහම තුළ දෙවි කෙනෙක් නැහැ. යම්කිසි ආකාරයක මේක දහමක් ධර්මයක්. ඒක නිසා ඒ දේවල් කරා කියලා ඔබගේ ආගම දහමට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා ඒ දේවල් කරන්න උත්සාහ කරන භාවනාවන් තුළ හිත නිවාගෙන ජීවිතය ජය ගන්න. ඉතින් මේ ඔබට මේ කාල සීමාව තුළ මේ තියෙන දේවල් ටික निराකරණය කරන යහපත් දේවල් ටික එහෙම යහපත් ලෙස පවත්වාගෙන ඊටත් වඩා යහපත් කරගෙන අසුභ දේවල් අයහපත් දේවල් ටිකත් යහපත් කරන ජීවිතේ සම්පූර්ණ යහපත් කරන විදිය මේ කතා කරේ. ඉතින් මේක මේ පොඩ්ඩක් මේ කාර්යබහුලත්වයෙන් මැද්දේ කරපු වැඩසටහනක්. මේ මම වෙනදා ඉන්න පරිසරයක් නෙමෙයි. ඔබට වෙනසකුත් දැනෙන ඇති. සද්දපත් දෙහිම මෙහෙම වැඩිපුර දැනෙනවා ඇති. නමුත් මේක කොහොම හරි ඔබට ගෙනෙන්න ඕන නිසා මම මේ දේවල් කරන්නේ. මේ චූටි ඉඩක ඉඳගෙන මේක ටිකක් කලබලකාරී පරිසරයක් කරන්නේ. ඒ නිසා පොඩි අඩුපාඩුකම් වෙන්න ඇති. සද්දපත් දෙන්න ඇති. සමහරට මටත් වචන පැටල නැති. ඒ දේවල් සමාව ඉල්ලනවා. හැබැයි ඔබ මේ දේවල් හොඳට අහලා ජීවිතේ ජය ගන්න. ඒ තුල සාර්ථකත්වයක් කරගන්න. ඉතින් ධනු ලග්න මේ ඔබට ජීවිතේ ඉදිරියේ කාලයත් අනාගතයත් යහපතින් යහපත දාවන සියලු යහපත් සිතුම් පැතුම් සපලන සුභම සුභ කාලයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. ධනු ලග්න මේ ඔබට තෙරුවන් සරණයි.